මිල වැඩි කිරීමත් සමග ගෑස් මිල ඉහළ දැමීම සඳහාද අදාළ සමාගම් විසින් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා වෙළඳ අමාත්‍යවරයා විසින් කමිටුවක්ද පත් කර තිබෙනවා. පවත්නා තත්ත්වයේ හමුවේ බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමේ හැකියාවක්ද මේවන විට පවතින අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මේවන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි. වැඩිවන ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුද වැඩි කළ යුතු බවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ලේකම් අංජන ප්‍රියංජන් මහතාද ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සිදු නොකරන බවයි විෂය භාර අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ. රුපියලකින්වත් අපි බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට අපි බස් ගාස්තු වැඩි කරලා ඉවරයි. ආසන ගානට පමණක් මගෙන් ගෙනියන්න කියලා අපිට උපදෙස් දෙන්න සිද්ධ වුණා. එතකොට අපි ආසනගත මගීන් සංඛ්‍යාව පමණක් ප්‍රවාහනය කිරීමේ ගාස්තුවට මේ බස් රථ ගාස්තුව අපි සංශෝධනය කෙරුවා. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රට පුරා විරෝධතාවයක් ඇතිව තිබෙන පසුබිමක කුරුණෑගල මල්ලව පිටිය ප්‍රදේශයේදීද අද නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතාගේ ප්‍රධානත්වයෙන් ගල් අහංගම ප්‍රදේශයේදීද වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පාමින් ධීවරයින් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වුණා. ධීවර ප්‍රජාවට සහනයක් සලසමින් තෙල් මිල වහාම අඩු කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් මෙලෙස අදහස් පළ වුණා. දැන් මේකට පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා චෝදනා කරනවා ගම්මන්පිල ඇමතිවරයාට මේක රජයේ අපහසුතාවයට දාන්න මේ වෙලාවේ ජනතාවට මේ තෙල් මිල වැඩි කරලා කියලා අඟවන්න හදනවා. මේ රජයේ ගත්ත තීන්දුවක් නෙමෙයි කියලා. අද මාධ්‍ය සම්දර්ශන දාමින් ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඉන්ධන මිල අපිට අඩු කරන්න පුළුවන්කම තියෙනවා නම් අපි අඩු කරමු. නමුත් රටේ ලෝක වෙනදපලේ තෙල් මිල ඉහළ ගිහලා තියෙන කියන කවුරුත් පිළිගන්නවා. ආණ්ඩුව මේ වෙලාවේ ගහෙන් වැටිච්ච මිනිහට ගොන්නු හත අටක් ඇන්නා වගේ ඉන්ධන මිල ඉහළ දාලා තියෙනවා. ආණ්ඩුව බලයට එන කලින් අපිට මතකයි ඉන්ධන මිල ඉතාමත් සුළු ප්‍රමාණයකින් වැඩිච්ච වෙලාවක ගොන්නුන්ගේ කරත්තවල නැගලා ගමන් බිමන් ගියා. පාපැදි පැදගෙන පාර්ලිමේන්තුවේ ගේට්ටු කඩාගෙන පාර්ලිමේන්තුවට ගියේ. තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා කතා කරලා තීරුවක් ගනි. ඒ සඳහා වැඩි නොවුන නම් හොඳයි කියලා තමයි විශ්වාස කරන්න බැරි රටේ තියෙන තත්ත්වයක් දෙක වැඩි කළ යුතුයි කියලා අදාළ ආතන ලෙදාරී තීන්දුව කළ තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි කාලෙදී තීන්දුවක් ගන්න පුළුවන්. රාජපක්ෂලට වුමනා දේ තමයි ඒතුමා ඒ කළේ. ඒතොර අපිට පේන දේ තමයි දැන් ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ ගැලවෙන්නේ. මුදේ ගම්මන්පිල්ලගේ ඇඟට මේක දාලා ගැලවෙන්න බලනවා. ඇමතිවරයා නෙමෙයි සම්පූර්ණ කැබිනට් එකම අයින් වෙන්න ඕනේ. සහන ලබා දිය නොහැකිව මිල වැඩි කිරීමට සිදුවන බවත් පාරදෘශ්‍ය ලෙස මිනිසුන්ට ඒත්තු ගන්නන්නට රජයට හැකියාවක් තියෙනවා නම් අනවශ්‍ය ලෙස රජයට එරෙහි වෙන එකක් නැහැ. මිල ස්ථායි කරන අරමුදලක් ඇති කරනවා කියලා කිව්වා. අද වෙනකොට ඒ අරමුදලට වෙච්ච දෙයක් නැහැ. ඒ අරමුදලත් සුපුරුදු බහිරවයම ගිල දාන්න ඇති කියලා තමයි ජනතාව විශ්වාස කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.